Kemal FM, benim kadar kapabı canı da seviyede. Dipegangulela piruvada enne vasana pihituva tiripalenne Dipegangulela piruvada enne vasana pihituva tiripalenne vattam karagathu yettam paane නඩේ ගුරාලා කෝහද නෑනේ ගයමින් තාලෙට කවිතුන් පරණේ මහගිරි නම නැග සිරිපාවෙන්නේ ඒ පැති බර කවි අද නැතින්නේ විසූක දස්සන රූප ඇඳෙන්නේ ඉතින් ලයිබන් සුබ දැසනක්. ලයිබන් රංගන සුබ දැසනක්. ඒ පහුගිය සතියන්තයේ ටිකක් නිමාඩු තිබුණු සතියන්තයක්නේ. ඉතින් බොහෝ දෙනෙක් වන්දනාවේ නැත්නම් සමහරුන්ගේ විනෝද චාරිකාව බවට පත් වෙලා තිබුණේ ශ්‍රීපාදස්ථානයේ වඳින්න යන සමහරුන්ට බලන්න යන. ඉතින් ඉස්සරනම් ශ්‍රීපාදේ නැත්නම් ශ්‍රීපා කරුණා කරන්න එනකොට රංගන තමන්ගේ ගේදොර පවා දරුවන්ට ලියලා දීලා තමයි අපේ වැඩිහිටි උදවිය ඒකලි ශ්‍රීපා කරුණා කළේ. ඒ කියන්නේ ජාති ආගම් ભેදකින් තොරව සිරිපතුල වන්දනා කළොත් එහෙම ඒක ජීවිතේ ලැබෙන විශාල වාග්යක්. ඒ වාසනාව උදා කරගත්තාම පස්සේ මලත් කමක් නැහැ කියන සිතුවිල්ල සැනසීමක් මිනිසුන්ගේ හිත්වලට කා වැදිලා තිබුණා. දැන් ඉතින් අපිට හරිම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ශ්‍රීපාදයේ වන්දනා කරන්න. ඒ ස්ථානෙට කරුණා කරන්න ඉතාමත් විශාල වශයෙන් පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඒ පහසුකම් යටතේ අපි කොයි විදිහටද ශ්‍රීපා කරුණා කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ආයිමත් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔව්. දැන් ඉතින් අපිත් මේ පහුගිය සතියන්තයේදී අපිත් මේ ශ්‍රීපාද වන්දනාවේ යෙදලා බැලුවා. මොකද තියෙන වර්තමාන තත්ත්වයේ අලුත් තත්ත්වයන් මොනවද කියලා. අපිට බොහෝ දෙනෙක් හමු වුණා. බොහෝ දෙනෙක් කතා බහ කළා. මේ එක තැනකදී ඇහිච්ච එක කතාවක්. මොනවා කරත් අපේ රටේ ඔය දැනුවත් කිරීම ඔය බම්බු මල්ලි ඔය වැඩ නැහැ. දෙක වදින්න ඕන හොඳට එක්ක දඩයක් එක්ක කණේ පාර. ඒකට තමයි මිනිස්සු හැදෙන්නේ. අර වගේ එකක් ඉදින් මිනිස්සු එහෙමනම් ඒ වගේ තැනකට දානකොට අල්ලන්නේ. ත්‍රිපාදෙට මම නම් කියන්නේ හොඳටම බලන්න කුණු ගොඩක් අරන් ඇනලයිස් කරොත් එහෙම අපිට බැලුවේ හැකි නෝ වේ තියෙන පොලිතින් වල බෑන් මොනවද කියලා. ඔය වැඩිම අපද්‍රව්‍ය වෙන තැන් ටික වෙන අයිටම් ටික තෝරගත්තොත් අපිට අඩු මාසෙකින් දැන් ඔය කම්පැනි කාර්යෝ ත්‍රිපාද වලින් හම්බ කරන ඔය කාලේට මොනවද අග්ගල කාර්යෝ හැම මිනිහම තොපි ඉඳලා අඩු ගන්න ඉතින් කරන්න පුළුවන් ශ්‍රීපාදේ සීසන් එකට එන පැච් එකටවත් අර දිරණ ඩයිජෙස්ටඩ් කොලෙෂින් වල කෑම උතන්න කියන වගේ ඒවා ඉතින් මහා පරිමාණ කම්පැනි මට්ටමට ඕඩර්ස් දෙන්න ඕන වැඩ ඒවා. මේ ඊළඟට ගොඩක් තවත් තිබුණ ක්‍රමයක් ඇත්තම කුණු වලක් ඇනලයිස් කරලා තියෙන මොනවද ආයතන බල්ලා ඒ ආයතන වල වෙනකට වල සෙස් බද්ද කියලා බද්දක් ගන්නවා. එහෙම සෙස් බද්ද කියලා ටැක්ස් එකක් අරගෙන ඒ ටැක්ස් එකෙන් මේන්ටේන් කරන්න පුළුවන්. නිකන් ටැක්ස් එකවත් ගෑන්න ඉතින් කම්පැනි කාරෝ ශ්‍රීපාදේ තොපි උතන්න කියලා වෙනම බදු මේවා කරන්න නැහැ නේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට මතකයි මේ තොට මුල්ලේ කුණු කඳු කඩා වැටලා ජීවිත අහිමි වුණා. හැබැයි එතනින් පාඩමක් ඉගෙන ගත්තා කියලා රට දිහා බැලුවාන් පස්සේ යම්කිසි මට්ටමකට පේන්න තියෙනවා. මොකද රටේ බොහෝ පළාත්වල මේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය සීමා කරන්න නැත්නම් මේවා නිසියාකාරව විධිමත්ව කළමනාකරණය කරන්න ඒ මේ තොට මුල්ලේ සිදුවීමත් එක්තරා හේතුවක් වුණා කියලා බැලු බැල්මට සාමාන්‍යයෙන් සමාජයෙන් කියවෙන කතාවක්. දැන් මේතොට මුල්ලේ කුණුකන්ද නායකයා වගේම කුණුකන්දක් පහුගිය කාලේ ශ්‍රීපාද ස්ථානෙත් නායෑමට ලක් වුණා. ඉතින් ඒ නායෑමට ලක් වෙන්න තරම් කුණුකන්දක් ගොඩ ගැහුවේ කවුද? ඔය ප්‍රශ්නේ මතුවෙනවනේ රංගන. ඔව්. ඇත්තටම අපි සදහස්තින් වන්දනා කරන්න නම් මේ ශ්‍රීපාද ස්ථානෙට යන්නේ. අපි යනකොට අපේ පෞද්ගලික අවශ්‍යතාවය සඳහා අරගෙන යන පොලිතින් ප්ලාස්ටික් ද්‍රව්‍ය අපි නැවත අරගෙනවිල්ලා ඒක නිසි විදිහට විධිමත්ව කළමනාකරණය කරනවාද? එහෙම නැතිනම් අපි ගිහිල්ලා තනතන ඒක කිසිදු පිළිවෙලක් නැතුව වග විභාගයක් නැතිව ඒ පරිසර පද්ධතියට හානි කරලා යනවා. මොකද ශ්‍රීපාද රක්ෂිතය කියලා කියන්නේ ලෝකේ ජාති ආගම් කුලමල ભેදයකින් තොරව හැම කෙනෙක්ගේම වන්දනාමානයට ලක් වෙනවා. දේශීය සහ විදේශීය. ඒ වගේම ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. මොකද මේ ප්‍රදේශයේ තියෙන මේ ජෛව විවිධත්වය අතින් මේ පරිසර පද්ධතිය ලංකාවේ තියෙන සුවිශේෂී පරිසර පද්ධතියක්. ඒ නිසාම ඒක ලෝකයේ විශේෂ අවධානය යොමු කරගෙන ඒක ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ රැක ගැනීම විශාල වගකීමක් බාරදූර කාර්යයක් බවට පත් වෙලා තියෙනවා අද වෙනකොට. ඉස්සර රංගන මේ ශ්‍රීපා කරුණා කරනකොට නඩේගුරා කියලා කෙනෙක් හිටියා. ඒ නඩේගුරා හිටියේ නිකම්ම නිකන් නෙවෙයි. මේ මාර්ගය පෙන්නනවා. ඒ වගේම මේ
මාර්ගයේ දෙපසදී පිරිසිදුභාවය, ඒ වගේම ඔවුන්ට වෙන අපහසුතාවයන් වලදී කොයි විදිහකට කටයුතු කරන්නේ, මේ වගේ මග හෙලිපෙහෙලි කරමින් ගිය කෙනෙක් නේ නඩේගුරා කෙනෙක්. දැන් අර ගීතේ කිව්වා වගේ අද නඩේගුරෙක් නැතිව සිරිපා කරුණාකරන නිසා තමයි බොහෝ අවස්ථාවන් වලදී මේ වගේ ඛේදවාචකයන් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. නඩේගුරා කියලා කියන්නේ හරියට පාර පෙන්වන කෙනානේ. ඒ හරියට පාර පෙන්වන්න කෙනෙක් නැතිවද, එහෙම නැත්තම් පෙන්නපු පාරේ අපි හරියට යන්නේ නැතිවද කියන ප්‍රශ්නේ අපේ ඉස්සරහ තියෙනවා. කොහොමුණත් අපි සිරිපා වන්දනා කරන වෙලාවේදී අපිට මේ ප්‍රදේශයේ බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරන එක්තරා පුජ්‍යලෙක් හමුණා. ඔහු කිව්වේ මෙහෙම කතාවක්. සිරිපාදි කොච්චර කාලෙකින්ද ඔබතුමා? මම අවුරුදු 42ක් ඉඳලා තියෙනවා. මම 42ක් ඉඳලා තියෙනවා. අවුරුදු 12 එනකොට කුඩා කාලේ ඔය පරිබඳින්ට ආධාරයකට කරේ මාජන් මුදල් වලින් තමයි මේ කරලා තියෙන්නේ. සිතගමනල ඉඳිකට පාණ්ඩටකම් අපි. දැන් අවුරුදු 35කට උඩ දෙන්නේ. මිනිස්සු කොහොම ආවි කොහොමද පඩිපෙල් තිබ්බද වතුර ලයිට් තිබ්බා වැසිගිරි තිබ්බා සීතගඟුල ඉජකටු පාන එකක් තිබ්බා සීතගඟුල එකක් තිබ්බා මේක එකක් තිබ්බා මෙතන එතනින් පස්සේ අතරමඟ ඔක්කොම හදලා තියෙනවා දැන් වැසිගිරි එහෙම මෙහෙමයි මේ දෙකෙන් පෑදීමක් නෑ එනවා වන්දනාව එනවා ආවට අද මේක අපේ දේ අපි රැක ගන්න ඕනේ කියන එකක් නෑ පහුගිය දවස්වල මේ නායිගියා කියලා කතාවක් කිව්වේ මොකක්ද ඒ? ඒක මේ කුණු කන්දක් ගෙන මං ගියා වඳින්න. එතකොට ගීලා තිබ්බාර පල්ලෙන් ඔක්කොම කඩාගෙන ගීලා තිබ්බා. දිනමේ අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට නල්ලතන්නියේ පැත්තෙන් ශ්‍රීපා කරුණා කරනවා නම් දැන් නල්ලතන්නියේ පොලිස් ස්ථානයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මොකද දවසේ අවස්ථා ගණනාවකදී විශේෂ ප්‍රකාශන නිකුත් කරනවා ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරලා. එතකොට එතනදී ජනතාව දැනුවත් කරනවා මේ ඔබ පැමිණලා සිටින්නේ මොන වගේ ප්‍රදේශයකටද? එතකොට මේ කලාපය තුළ ඔබ කොයි විදිහකටද පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න ඕන, ඔබ හැසිරෙන්නේ කොයි විදිහකටද කියන කාරණා සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම දැනුවත් කිරීම කරනවා. ඒ වගේම අපේ ශ්‍රීපාද ස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේත් එක්ක අපි මේ ගැන කච්චකල උන්වහන්සේත් පැහැදිලිව සඳහන් කරනවා මේ ජනතාව දැනුවත් කරන්න බොහෝ වැඩසටහන් කාලාන්තරයක් තිස්සේ බොහෝ කාලෙක ඉඳලා මේ අවුරුදු 2500 ඉඳලා මේ කතාව කියනවනේ නේද මේ ඒ වුණාට කිව්වට හරියට අහන්නේ නැති ප්‍රශ්නේද තියෙන්නේ එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ වෙනත් කොතනක හරි තියෙන ප්‍රශ්නයක්ද කියන එකට උත්තර හොයාගෙන යන්න ඕනේ ඉතින් එහෙම බැලුවහම උත්තර අපි බොහොමයක් දැක්කා ඉතින් ඒ උත්තරවලට ඔබ කොයි විදිහට ප්‍රතිචාර දක්වන්නේ කියලාත් කල්පනා කරන්න ඕන මොකද දැන් රංගන සිරිපාදේ වන්දනා කරන බොහෝ අවස්ථාවන් වලදී තියෙනවනේ කුණු බහැර කරන බඳුන් තියලා තියෙනවනේ. ඒ බඳුන් වලට අපි දැක්කනේ සමහර උදවිය කුණු බහැර කරන්නේ නැහැ. ඉතින් ඒක අපි තුලම හැදෙන්න ඕන දෙයක් නේ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ වෙන විදිහට. ඔව්. තේන තවත් කතාවක් තමයි දැන් මේ තියෙන කුණු දාන්න තියෙන භාජනයේ ලොකු භාජනයක් තිබ්බහම පස්සෙත් ඒක එහෙම අවශ්‍ය නැහැ. සමහර වෙලාවට සමහර උදවිය කියනවා නෑ කුණු දමන්න භාජන අවශ්‍ය වෙන්නෙම නෑ. ඒක තියන්න ඕනේ නෑ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ කුණු ඕනේ නෑ. කුණු ඕනේ නෑ. අපි කසල අහක දාන දෙයක් එතන ඉතුරු කරගන්න ඕනේ නෑ. යමක් ඉතුරුනවා නම් අපි ඒක නැවත ගෙදර අරගෙන ඉන්න අපි හුරු වෙන්න ඕනේ. මේ වගේ කලාපයක් තුල දාලා ඉන්නේ නැතිව කියලා. හැබැයි හිතෙන්න දැන් අපි මේ පහුගිය අවුරුද්දේ අපි දැක්කා සැප්තැම්බර් මාසේ පළවෙනි දින ඉඳලා ලංකාවේ සියලු ස්ථානවලට හැම ප්‍රදේශයකටම බලපාන විදිහට නීති ක්‍රියාත්මක වෙන්න ගත්ත මේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන්. දැන් එතකොට මේ ශ්‍රීපාද රක්ෂිතය තුලත් මේ අඩවිය තුලත් පොලිතින් භාවිතය තහනම් වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් අපි මේ සම්බන්ධයෙන් සොයා බලනකොට මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය කරන ලබන මේ ආරක්ෂිත ප්‍රදේශ විශේෂයෙන්ම තව දැඩි ස්වභාව ආරක්ෂිත ජාතික උද්‍යාන ස්වභාවික ආරක්ෂිත ලෝකෝරුම වනභූමි අන්තර්ජාතික මේ මිනිසා සහ ජෛව ගෝල ආරක්ෂිත සංරක්ෂිත වනාන්තර සහ ආරක්ෂිත වනාන්තර කියන මේ මුතුළු මේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට මේ දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. හැබැයි ඒක මේ ලංකාවේ 70 නිදහස් දිනයේ සමරන 2018 පෙබරවාරි මාසේ 4 වෙනිදා සිට තදින් ක්‍රියාත්මක කරන්න කියලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ අදාළ ප්‍රදේශවල කාර්යාලවලට දැනුවත් කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි එවැනි තත්ත්වයක් තිබියදී නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? නැත්තම් මෙතන මොකක් හෝ ගැටලුවක් තියෙනවද කියලා අපි ඒ කාරණාත් අපි හොයාගෙන ගියා මේ නල්ලතන්නිය ප්‍රදේශයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපි හම්බ වෙලා කතා කළා. ඔව් දැන් එතනදී පොලිතින් ගෙනියන්න බෑ කියන කාරණාව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම භාවිතයෙන් පසු විද්දමන ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් තහනම් කරලම තියෙනවා. ඒත් එක්කම පොලිතින් සහිත ආහාර ඇසුරුම් කෑම දවටන වගේ දේවල් ගෙනියන්න බෑ. ඒ වගේම පොලිසි රයින් ආහාර භාජන මේ වගේ දේවල් ගෙනියන්න බෑ කියලා පැහැදිලිව සඳහන් කළා තිබෙදි තමයි බොහෝ වෙලාවට අපි මේ දේවල් ගෙනියන්නේ. හැබැයි මේක අපිට නීති මගින් කරනවට වැඩිය අපි ස්වයං පාලනය මගින් අපි අපේ පරිසරය රැකගනිමු කියන තැන ඉඳගෙන කරනවා නම් තමයි පහසුවෙන් කරන්න පුළුවන් වෙන්නේ. නල්ලතන්නිය ආරක්ෂක කාර්යාලයේ ඉන්න වන අඩවි ආරක්ෂක නිලධාරී ප්‍රභාෂ් කරුණාතිලක මහත්මයා මේ කතා කරන්නේ. පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය නිසා රක්ෂිතයට ලොකු ඩැමේජ් පසුගිය වකවානුව තුළ සිද්ධ වුණා. විශේෂයෙන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නායෑමකට ලක් වුණ පොලිතින් කන්දක් ශ්‍රීපාද මාර්ගයට, ඒ තුළින් රක්ෂිතයට විශාල හානි පැමිණුණා. ඊට පස්සේ අපි තීරණය කරා රක්ෂිතය තුළ විශේෂයෙන් සීතගඟුල සිට ඉදිකටු පහන් දක්වා දැඩි සංවේදී කලාපයේ සියලු පවිත්‍රකාර කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණ යටතේ සිදු කරන්න. ඒ අනුව පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදිරන සියලු මොකද්‍රව්‍ය රක්ෂිතයෙන් බැහැර කිරීමට අපි කටයුතු කරලා තියෙනවා.
මං හිතන්නේ වර්තමානයේ වෙනකොට ඒ කටයුත්ත සාර්ථක වෙලා තියෙනවා. ඒක මං හිතන සංචාරය කරන සෑම පුද්ගලයෙක්ගෙන්ම අපිට ප්‍රකාශන කරුණනුව පැහැදිලි වෙනවා. මේ අවස්ථාවේදී අපි මහජනතාවට කියන්න තියෙන්නේ අපි කරන කටයුත්තට දායකත්වයක් වශයෙන් පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදෙරෙන අපද්‍රව්‍ය රක්ෂිතය තුළට ගෙනීමෙන් වළකින්න. ඒ වගේම ඔබ යම් නොදෙරෙන අපද්‍රව්‍යයක් ගෙනෙනවා නම් ඔබ විසින්ම එය බැහැර කිරීමට කටයුතු කරන ලෙස කාරණිකව දැනුම් දෙනවා. ඒක තමයි ජෛවවිද්‍යත්ව සංරක්ෂණයට ඔබ කළ යුතු හොඳම දේ. කොහෙටද බැහැර කරන්නේ? තමන් ගේන පොලිතින් ප්ලාස්ටික් තමන් විසින්ම කළමනාකරණයට ලක් කරමින් තමන්ගේ ගෙදර දොරේදී කළමනාකරණ කටයුතු කළ යුතු. ඒකම දැන් සියලුම ප්‍රාදේශීය සභා මගින් කසල කර්මනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. තමන්ගේ ප්‍රදේශයේ කසල ඒ ස්ථානවලට බාර දීම තුළින් ශ්‍රීපාද රක්ෂිතයට ගලා යන කසල ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වෙනවා. ඔන්න එහෙම කටයුතු කළොත් එහෙම මේ තත්ත්වයේ හැකියාවක් තියෙනවා. තේනලා දැන් මේ වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, ඒ වගේම ජාතික පාරිසරික පනත, මේවයි නීති සකස් කරලා තියෙනවා. ඒතරු මේ නීති ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. ඉතින් මේ ආයතන රටේ අනිකුත් පළාත්වල අනිකුත් ප්‍රදේශවල මේ නීතිය අකුරට ක්‍රියාත්මක කරනවාය කියලා කියනවනේ. ඒක සත්‍යක් නං ඒක හැමම වෙනවනම් ඇයි මේ කලාපය තුලත් කරන්න බැරි? මොකද පහුගිය දවස්වල කුණු කඳු කඩාවැටලත් මේ ප්‍රදේශයේ දැඩි අවධානම් තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඉතින් ඒ වගේම දැන් අපි දන්නවා මේ සිරිපා වන්දනා සමය ලක්ෂ සංඛ්‍යාත බැතිමඳුන් පිරිසක් දේශීය විදේශීය ભેදකින් තොරව බොහෝ දෙනෙක් මේ ප්‍රදේශයේ සංචාරය කරනවා. නැත්තම් මේ වන්දනා කරන්න පුළුවන්. එතකොට මේ ඔවුන්ම අරගෙන ඉන පොලිතින් ටිකත් මෙතනටම තමයි එකතු වෙන්නේ අවසානයේදී. ඉතින් මේව විධිමත් කළමනාකරණය කරන තියෙන සැලසුම් මොකක්ද කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. දැන් ඇත්තටම අපි නිරීක්ෂණය කරපුවාම ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අපිට තේරුනේ යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා ඒ ආයතනයන් සතුව. නමුත් යන ජනතාව තුළ මේ පිළිබඳව අවබෝධයක් තියෙනවද? මේ කුණු කොහොමද බැහැර කරන්නේ? අපි කුණු ගෙනියන එක කොහොමද අවම කරගන්නේ කියන කාරණාව ජනතාව තුළ තියෙන අවබෝධය මදිකමින් තමයි මේ තත්ත්වයේ තවදුරටත් තියෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලි වුණා. අර එක්තරා තැනක අපි දැක්ක නිරංගන විශාල බෝතල් ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. විශාල කුටියක් ඇතුලේ බෝතල් විශාල ප්‍රමාණයක්. ඒ වනජීවි කාර්යාලයේ වෙනම පිටිපස් සකස් කරපු වෙනම අංගණයක ගබඩා කරලා තියෙනවා. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් තිල්න මේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට කරන හානිදායක ක්‍රියාකාරකම් බොහොමයක් මේ ශ්‍රීපාද රක්ෂිත තුළ තියෙනවා. හැබැයි අපි අහලා තින්නේ පුංචි කාලෙම මේ වලවේ කැලණි කළු වලවේ ගංගා. ගංගා ආවේ මේ ශ්‍රීපාද රක්ෂිතෙන් තමයි බිහි වුණේ. ඒ කියන්නේ හොඳ ජලපෝෂක ප්‍රදේශයක්. හොඳ උල්පත් තියෙන ප්‍රදේශයක්. හැබැයි මේ තියෙන ජලය ඇත්තටම වර්තමානයේ පාවිච්චි කරන්න පුළුවන්ද? පිරිසිදුද? මේවා හොඳ වතුරද තියෙන්නේ? දැන් අර නල්ල තන්නේ කිව්වන් පස්සේ නිකන් කියවෙන්නේම හොඳ වතුර කියලානේ. ඇත්තට මේ තත්ත්වය එහෙමද කියලා මේ ගියේ වෙලාවේ අපිට හමු වුණා ගොඩුන්නේ නාරද ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේගෙන් විමසුවා. අපි මහත්තයෝ අපට විශේෂයෙන් මේකට හරියට සහතිකයක් දෙන්න බෑ. දැනටත් බැතිමතුන්ගේ අදහසක් තියෙනවා. ගොඩාක් පැරණි උදවිය සීත ජංගලක වතුර අරගෙන ගිහිල්ලා ඒවත් එන්ටත් ඔයිල රෝග වලට පිරිත් කළ ප්‍රයාණය කරන බවටත් අපට අහලා තියෙනවා. ඉතින් මම හිතනවා සීත ජංගල ප්‍රදේශයේ වතුර ඉතාම නල්ල තන්නේ කිව්වට දැන් නම් අපට පේන විදිහට නම් අපිරිසිදු භාවයෙන් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේවා හැම දෙයක්ම ඉතින් අපේ යුතුකම් හරියාකාර නොකරන නිසා තමයි අපිට මේ තත්ති මුණ පාන්න වෙලා තිබෙන්නේ. මේවා අහන අය ගොඩක් අඩුයි. ඒ නිසා හැම කෙනාම ඉන්නේ විනාශ කරලා බඩුමුට්ටු අරගෙන නැවත අරගෙන යන්න නෙමෙයි. තමාරිට ඔබතුමාලට මේක අඩවියේ තුලදී බලලා කොච්චර ඩස්ට්බින් තිබුණත් කවදාවත් ඩස්ට්බින් වලට දාන්නේ හුරු වෙලා නැහැ. වාහනයක් නවත්තත් වාහනය එතනම තමයි බඩු හැම දෙයක්ම ටොපි කොලද බිස්කට් කොලද සමහර ඔබතුමාලට උදේකට දැක්කොත් එහෙම බලන්න පුළුවන් වාහන නවත්තට රතගාලවල තියෙන හැම දෙයක් කොච්චර ඩස්ට්බින් තිබුණත් ඩස්ට්බින් වලට දාන්නේ කොච්චර දැනුවත් කරත් ඒව කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් අඩුපාඩු මේ ඉදිරියේදී සකස් කරන්න අපි හිතනවා බැතිමතුම්ම තමයි මේක සකස් විය යුත්තේ. ඒ තම තමන් එනේ කෙනා තමාගේ මේ අඩවිය පිළිබඳව ආදරයක් ගෞරවයක් තියෙනවා නම් මම හිතනවා හැම කෙනාගේම යුතුකමක් තියෙනවා. ඒ විදිහට හොඳට වන්දනා මේ පරිසරය අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන හැම කෙනාගේම හදවත් වල ඇති වුණා නම් මේක ලස්සන තියාගන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස. ඉස්සලා සීතගඟුලේ දිය අරගෙන ගිහිල්ලා ඒ දිය පොඩක් බිව්වට පස්සේ ලොකු සුවයක් ලැබෙනවායි කියලා අපේ බැතිමතුන් විශ්වාස කළා. හැබැයි අද වර්තමානයේකොට ඒ දිය පොඩක් බොන්න නෙවෙයි බලන්න තියෙන තත්ත්වයත් අසතුරුදායක තත්ත්වයක් තියෙනවා බොහෝ තැන්වලදී. ඉතින් ඒ තත්ත්වය නිර්මාණය කළ තින්නේ ඇත්තටම අපේ මිනිස්සු. එහෙම නැත්නම් මේ යන සමහරක් බැතිමතුන්ගේ තියෙන සමහර ක්‍රියාකාරකම්. සහ නැත්නම් මේ ප්‍රදේශයේ පරිහරණය කරන සමහරුන්ගේ තියෙන ක්‍රියාකලාපයන් නිසා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි හැමෝම තනිතනිව හිතලා කටයුතු කරන්න ගත්තොත් එහෙම අපිට තවදුරටත් මේ ශ්‍රීපාද රක්ෂිතේ මේ ලෝක උරුම
මින්බිම අපිට රැකගන්න අනාගතයට දායාද කරන්න පුළුවන් වෙයි. අපි විරාමයකට යනවා. ඔබට පුළුවන් කතා කරන්න 2:55 33 63 පිපිකෙන පොළොවයි දයේ උරුමය සුරන්ති පින්බිම මහා සමන් දෙවොලයි මහා සමන් දෙවොලයි මුනි දුපද ලස සුරන්ති සිරිතර සමන් ගිරි සිරසයි වන් නිනි කැට ඉසුර සම්පත නිදන් ඌදරණයි නිදන් ඌදරණයි. මේ ශ්‍රීපාද වන්දනා සමයේ සිරිපාද වන්දනා කරන්න යන බැතිමුතුන්ගේ අවධානය යොමු කරන්න ඕන තැනක් ගැන තමයි අද නිත්‍ය FM බැලුම් කළ අපි කතා බහ කරමින් හිටියේ. ඉතින් එහෙම උරුම වුණු අපේ දෙරණ අපේ මේ මාතෘභූමියට උරුම වුණු ලෝක උරුමය අපි රැකගන්නවා විනා මේ විදිහට කෙලෙසන එක නොවේ නේද අපි කරන්න ඕන. අපිට දුරකථනයෙන් හිතුවද එක්කිනු කතා කරන්න. ඔව් සිල්ල මහත්තයා එනවා. අයබෝන් 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 ඔබතුමාටත් මම වරකපලෙන් කතා කරන්නේ චන්දසේ සිල්ල. මම සතුටු වෙනවා ඇත්ත වශයෙන්ම මේ අද දවසේ මේ ශ්‍රීපාද වන්දනා චාරිකාව ගැන බැතිමුතුන් දැනුවත් කිරීම සහ පරිසරයේ සුරකීමේ වැඩසටහන අද මේ විකාශනය කිරීම ගැන මම ගිය සතියේ පොය දවසේ වන්දනා කරා මගේ දරුවොත් 10 දෙනෙකු සමග. ඊට වශයෙන්ම මේ පරිසරයේ සුරකීම ගැන කතා කළොත් රාජ්‍යාංශයේ පොලිසිය සහ අනිකුත් ආයතන මේ පරිසරයේ සුරකීම සියලුම ආයතන විශාල දායකත්වයක් දෙනවා මේ පරිසරය මේ අපේට ලෝක උරුමයක් මේ පරිසරය රැක ගන්න. නමුත් ඇත්ත වශයෙන්ම මම සතුටු වෙන අතරම ගොඩක් කනගාටු වෙනවා මේ බෞද්ධ රටේ මේ අපේ බෞද්ධ ජනතාව මේ ශ්‍රීපාද වන්දනාව චාරිකාවේ යෙදෙනකොට අවසන් වෙනකොට තමන් කොයිතරම් ප්‍රමාණයක් දායකලා තියෙනවද පරිසරයේ විනාශ කිරීම සම්බන්ධව. මම ගොඩක් කනගාටු වෙනවා අනේ එතනදී. ඇත්ත වශයෙන් මම දකිනවා මේ මොහොතේ මම කියන්නට ඕන සර්දාව තියෙනවා මිනිස්සුන්ට ප්‍රඥාව නැහැ කියන එකයි මම මෙතනදී මම දැක්කේ. විශාල විනාශයක් කරලා තියෙනවා නල්ල තන්නේදී වාහන නවත්තන තැන. මම සමහරවිට ඔබතුමාලා මේ චාරිකාව තුළදී දකීවි තමන්ගේ ආහාර පිස ගැනීමට ශාලාවක් හදලා තියෙනවා. වතුර ටැංකි 3-4ක් තියලා තියෙනවා. මේක බීමට පමණයි කකුල් සෝදන්න එපා. මෙතන අපිරිසුදු කරන්න එපායි කියලා. නමුත් වට අපිට වෙ ගන්නම දෙයක් නේ විනාශ කරලා ඒ පරිසරයේ වතුර උගුරක් බීමට තරම් සුදුසු නැති තැනක් විදියටයි එතන මාව දැක්කේ. හොඳයි. එවැනි අත්දැකීම් බොහොමයක් තියෙනවා. මේ තිරණ දැන් ඇත්තටම මෙතනට ගියාට පස්සේ අපි දැක්කා මේ පානීය ජල බෝතල් නැත්තම් මේ වතුර පානය කරන්න සුදුසු වතුර තියෙන තැනක් තමයි හොයාගන්න අමාරු. ඒ නිසාම දැන් මේ තිබිච්ච කසල ගොඩවල්වත් වැඩිපුරම තිබුණේ හිස් ප්ලාස්ටික් වතුර බෝතල්. ඉතින් මේ තත්ත්වය ගැනත් අපි ගිය වෙලාවේ අපිට හමු වෙච්ච උදව්වත් එක්ක අපි කතා කළා. බෝතල් දෙකක් තියෙන්නේ. හරි වැඩි හරියක් තියෙන මොනවද? ඇලක්ක බෝතල්නේ. සහ මේකා බෝතල් හෝ එවැනි මොනවද දෙයක්. ඒකට හේතුව වැඩි ෂේ මතයක් තියෙනවා. බෑ මතයක් නෙමෙයි ඒක ඇත්ත. ශ්‍රීපාදේ වතුර පොලියුට්. කවුරු කොහොම කිව්වා සීත කනකුල එහෙම අපි දන්නවා ඉතින් දන්නේ කනානේවට අපි ඔය නාන්දයන් නැහැ නේ බන්නත් අපි හැමදාම සුද්ධවන්ත වෙන්න පවන් නාලා ගිහිල්ලා. ඒ සීත කනකුලට තුඩට එක ටොයිලට් එකක් යනවා. ඇහල කනකොට මම ඇහෙන්නේ නැහැ මම නෙමෙයි. අත්යම්බරට උඩ හදින ටොයිලට්. සීතගඟුලෙන් ටොයිලට් එක යනවා එතනින් පල්ලෙහාට. මකර තුරන ටොයිලට් එක යනවා එතනින් පල්ලෙහා ඇලට. 27 පෑම යනවනේ මේ. ටීෂන් එකේ ගතරේකේ උතුරන පළාතකින් ඉඳලා. මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා නම් ශ්‍රීපාදේ පහල ඉඳන් උඩටම හොඳ පිරිසිදු වතුර වෝටර් බෝඩ් එකේ සර්ටිෆයිඩ් වතුර ලයින් එකක් යන්න පුළුවන් නම් ඒක වල වෙන වතුර අදින්න ගියන් පස්සේ කැලේ නෑ කැලේ කැපෙන්නේ හොඳට පඩිබෙල්ලක ලස්සන්ට පෙරලා යන්න පුළුවන් අද කාලේ. මිනිස්සුන්ට මේ ශ්‍රීපාදේ වතුර සුවර්ණ 100ක් මේක පානි හොඳ පිරිසිදු පානීය ජලයක් කියන විශ්වාසයක් තියෙන මිනිස්සු කාටවත් සල්ලි දීලා වතුර බෝතල් ගෙන යන්න ඕනේ නැහැ. ප්ලාස්ටික් ගොඩ ගැහෙන්නේ මේ හිස් වතුර බෝතල් යන නිසා. වතුර බෝතල් අරගෙන යන්න වෙලා තින්නේ පිරිසිදු පානීය ජලය නැහැ. දැන් ජලයේ තිබුණත් මේව ඇත්තටම පිරිසිදු පානය කරන්න සුදුසුද සෞඛ්‍ය ආරක්ෂිතද කියලා විශ්වාසයක් නැහැ. ඒ නිසා කෙනෙක් මේකට බොන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා වතුර බෝතලයක් කඩෙන් අරගෙන යනවා නැත්නම් මග තියෙන කඩේකින් ගන්නවා. අරගෙන වතුර ටික බීලා බෝතලේ පැත්තකට විසි කරලා දානවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රමවේදය. දැන් හැබැයි අපි දන්නවනේ මේ ගංගා බිහි වෙච්ච සිරිපා අඩවිය
බොහෝ ජල මූලාශ්‍ර තියෙන්න පුළුවන් ප්‍රදේශයක්නේ. එතකොට මෙහි ඇත්තටම හොඳ ජලයේ සැපීමක් කරන්න නැත්නම් ජල සම්පාදනයට හෝ නැත්නම් මේ සම්බන්ධයෙන් විධිමත් ආයතනවලට හැකියාවක් නැද්ද මේ ජල මූලාශ්‍ර වලින් මේ ප්‍රදේශයේ වන්දනා කරන ප්‍රදේශයේ ඉන්න ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් සපයන්න කියන කාරණාවත් අපි සොයා බලන්න ඕනේ. අපි ඒ ගැන දැනගන්න කතා කළේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට නෝරෙලිය. දැන් අතනම නෝරෙලිය විශේෂ වැදගත්කමක් තියෙන මේ දේශීය විදේශීය සංචාරක විශාල වශයෙන් තැනෙන තැන ලංකාවේ ප්‍රතිරූපය එන්නවනේ එකෙන් ලෝකෙ තමයි. එතකොට අපි වතුර චෙක් කළ බැලුවා ගිය අවුරුද්දේ මහනගර සභාව බල ප්‍රදේශයේ වතුර සාම්පල් 100%ක් අසූති 100%ක්. එතකොට හිතන්නකො දැන් ඒ වතුර තමයි ඉතින් කෑමට ගන්න හැමදේටම ගන්න මහනගර සභාව බල ප්‍රදේශයේ 100%ක් අසූති. දිස්ත්‍රික්කේම මේ ගැටලුව තියෙනවා. නමුත් අඩුම ගානේ මහනගර සභාව බල ප්‍රදේශයේ බලන්නකො මේ පැත්ත ආරම්භයක් කරේ නිවැරදි වෙන්න පැයි අපි මේ ඉන්නේ වර්තමාන කාලේ මූලික පහසුකම්න්නේ මිනිස්සුගේ පානීය ජලයේ කෙනෙක් නෝරෙලිය දිස්ත්‍රික්කේ බොහොම 25% වගේ ප්‍රදේශයක තමයි වෝටර් බෝඩ් එක වතුර දෙන්නේ. ඉතින් වෝටර් බෝඩ් එක දෙන වතුර සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පිළිලක් ඇතුළේ දෙන්නේ කියන්නේ ඒගොල්ලන්ගේ තාක්ෂණික හැකියාව තියෙනවානේ. බොහොම පොඩි කොට්ටාශයක. බොහොම 25% වගේ ප්‍රදේශයක තමයි ඉතින් ඔක්කොම අතරම දැන් මෙහෙමනේ උල්පත් ජලය කියන්නේ උල්පත් ජලයනේ එන්නේ. ඒක උල්පත් ජලයේ කොහොමද හැමෝම හිතන්නේ හරි හොඳ වතුර කියලා. ඉතින් උල්පත් ජලය එනවා ඩ්‍රේනේජ් සිස්ටම් එකක් තමයි ටොයිලට් වල මල පොහන පද්ධති නෑනේ. ඉතින් මේ දෙකම එකතු වෙලා අන්තිමට ඉතින් අපිරිසිදු වතුර තමයි එන්නේ. අසුචි මිශ්‍ර වතුර. ඉතින් ඒ නිසා ඒක හරි අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්නයක් ඉතින්. දැන් මේ ප්‍රදේශයේ පානීය ජල පහසුකම් සපයනවා නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේම තියෙන වතුර වල තත්ත්වය මොකක්ද? ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා වෛද්‍ය සේනක තලගල මහත්මයා වගේ මේ සඳහන් කළ මේ 100%ක්ම හමු වෙන්නේ අපිරිසිදු ජලය. මේ පිරිසිදු නෑ පානය කරන සුදුසු නැහැ කියලා. ඉතින් එවැනි දැඩි අවධානමක් නැත්තම් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඇත්තටම දැන් විකල්පයක් නැද්ද මේ ශ්‍රීපාද රක්ෂිත නැත්නම් මේ යන වන්දනාකරුවන්ට මේ පානීය ජල පහසුකම් සපයන්න? දැන් මොකද ඒ නිසාමනේ බොහෝ දුරට මේ ප්ලාස්ටික් බෝතල් ගොඩ ගැහිලා තියෙන්නේ. ඒ නිසා ජල සම්පාදන හා ජල අපහාන මණ්ඩලෙන් මේ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් ද කියන කාරණාව තමයි දැන් අපි ඊළඟට හොයලා බලන්න ඕනේ. අපි කතා කළා ජල අපහාන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මධ්‍යම පළාතේ JH මීගොඩ මහත්මයාට. ශ්‍රීපාද රක්ෂිතේ ගත්තාන් පස්සේ ලංකාවේ ප්‍රධාන ගංගා කීපයකට මූලාශ්‍රයේ සපයන තැනක් නේ. එතකොට දැන් එතන පිරිසිදු පානීය ජලයේ සපයා ගැනීමේ පහසුකමක් ශ්‍රීපාද රක්ෂිතය තුළ නැතිද? මේ ශ්‍රීපාද රක්ෂිතය තුළ කලින් ඔබ තිබුණ නෑ ඕක. ඊට පස්සේ තමයි අපි ඕක සාකච්ඡා පවත්ලා ජීයේත් එක්ක ඔය ප්ලාස්ටික් බෝතල් ෂොපින් බෑග් අරන් යන්නේවා. ඊට පස්සේ ඔය සමහර මිනිස්සු කැත කරන එකට තමයි අර බේසිකලි පද්ධතිය එහෙම හරි ගස්සලා තියෙන්නේ. එතකොට කොහොමත් අපි වතුර ගත්තත් අපි ඒක පිරිසිදු කරලා තමයි ඇත්තටම මේ වතුර පම්ප කරන්නේ. මට මතක හිටියට මිලියන 600 ගණක් වෙනවා සම්පූර්ණම ප්‍රොජෙක්ට් කොස්ට් එක. ජාතික ජල සම්පාදන මණ්ඩලය කියන්නේ අපිට කොහෙන් මුදල් ආධාර හම්බෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මේ ආයතනයෙන්ම සල්ලි උපද්දගෙනක තමයි මේ ආයතන නඩත්තු වෙන්නේ. එතකොට අපේ මුඛ්‍ය පරමාර්ථය තියෙන්නේ ජලය පිරිසුදු කරලා මිනිසුන්ට පානීය ජලය විදිහට දීලා ඒකෙන් ආදායමක් ලබා ගන්න එක. නමුත් මේක ජාතික මෙහෙවරක් මේ විදිහට කිසිම මුදලක් අය කරගන්න නැතුව සම්පූර්ණම වෝටර් බෝඩ් එකෙන් තමයි නඩත්තු කරලා පාලනය කරලා වතුර මේ දෙන්නේ. එතකොට ඒකෙන් ඇත්තටම කිසිම ආදායමක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපිට තියෙන වීදමක් විතරයි ඒක ගත්තොත් එහෙම. එතකොට දැන් ඕකට තමයි අර දැන් අර ප්‍රොජෙක්ට් මේ ව්‍යාපෘති වාර්තාවක් හැදුවත් ඒකේ බලනවානේ සාක්ෂිතාවේ. ඒ කියන්නේ දැන් අපි වතුර දෙනවා නම් ඒකෙන් යම්කිසි ෆයිනෑන්ෂල් එකනේ ෆයිනෑන්ෂල් ගේන් එකක් තියනවාද කියලා. එතකොට ඒක නැත්තම් ඒ වගේ ව්‍යාපෘති වලට මේව කරන්නේ නැහැ. මේකට අපිට එක්කෝ මධ්‍යම රජයෙන් හරි මේකට මුදල් ප්‍රතිපාදන හම්බෙනවා නම් මේ වැඩේ ඉක්මන් කරගන්න පුළුවන් නැත්තම්. මාධ්‍යස් පොඩ්ඩක් ඕක දාලා පොඩ්ඩක් මේ ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි ඉතින් ඕක. දලුංගලා. කැපවි ජනතා සේවයට dedicated to serve the people. අදටත් ඔය කොහරි කැලේකින් බටපඳුරක් අස්සෙන් පිටුපිටු ගේන වතුර ලයින් එකක් පාගල දැම්ම කිසිම කඩකාරයෙක්ගේ වතුර ලයින් එක තියෙන්නේ නැහැ. උන් ඒක කොලියුට් කරනවා එක්කෝ කඩනවා. ඒක උන්ගේ වතුර බෝතල් විකිණන්න තියන්නේ. ඒ වගේ තියෙන ජල මුලාස් හරියට තියෙනවා නම් ඇත්තටම බෝට බෝඩ් එකේ සර්ටිෆයිඩ් වතුර ටිකක් උඩ මරුවෙ දක්වා වතුර පල්ලෙහා තැප්පීගේ වතුර තියෙනවා නම් ඔය බෝතල් කන්දරාවේ 80%ක් නවතිනවා. 80%ක් නවතිනවා බෝතල් කන්දරාවේ. මිනිස්සුන්ට වතුර ෂුවර් නෑ මම කිව්වා. පාදවත් අම්මෝ ටොයිලට් නේවා ඒ බොන්න බෑ එහෙමයි කරාව මිනිස්සු දන්නවා ඒක පළපදියන් වල මිනිස්සුන්ට. ඒක වැරද්දකුත් නෑ ඒක අංක එක. ඉතින් මිනිස්සුන්ට මම දන්නේ නෑ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න නම් ඉතින් හරි අමාරුයි ඇත්තම. දැන් ඔන්න ඔය ආකල්ප හදාගන්න බෑනේ අපිට මිනිස්සුන්ගේ. කඩකාරයෝ කරන්නේ මොකද්ද? කඩකාරයෝ තතුපතු දාලා චෙක් පත්තුවා පල්ලේ හැර දාන්නේ ඔක්කොම කැලේට නේ දාන්නේ. සමහර තැන්වල මල්ලි ආමිකේ බෙස් එක්ලා දැම්මත් ගන්න බෑ අර එන්න ප්‍රපාත වල දාලා. අතු අම්බලම් පැත්තේ ඒ හරිය. මලුව කියන්නේ මලේ මලුව වටේට කියන්නේ හදිස්සිය මලුවේ පල්ලේ හැරන්නත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඌ කෙලින්ම අඩි 6ක් විතර සෙරෙප්පු ඔබෙන් බෑග්
ලොකු පීට් එකක් උඩට වැටෙන්නේ. දැන් මේ පොළොවේ පොලියුෂන් එකද මළුවේන්නේ මළුවේ මොන තරම් පල්ලෙහා දානවා කියලා මෙච්ච කලින් ටොයිලට් එකක් තියේ කලින් හොඳ වෙලාවට ටොයිලට් එක වොටර් බෝඩ් එකේ එක්කෙනෙක් ටොයිලට් සිස්ටම් එක හැදුවා. ලංකාව පුරාම පහුගිය කාලේ දිගටම කතා බහට ලක් වුණා පොලිතින් සහ ප්ලාස්ටික් විධිමත්ව භාවිත කරන්නේ කොහොමද කියන එක සහ ඒ සම්බන්ධයෙන් පාලනය කරන විධාකාර නීති පැනවුණා. මේ දේවල් ශ්‍රීපාද රක්ෂිත තුලත් ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව ගැන අද net fm බැලුම්ගල අපි කතා බහ කරමින් හිටියේ. තින්න මේ සම්බන්ධයෙන් අපි සකස් කරපු විශේෂ වීඩියෝකුත් තියෙනවා. ඒ බලන්න පුළුවන් net fm බැලුම්ගල Facebook එකට ඇවිල්ලා එහි තියෙන කරුණු බලලා ඔබේ අදහස් යොමු කරන්නත් හැකියාව තියෙනවා. ඔබට විශේෂයෙන්ම දැක් ගන්න පුළුවන් බෝතල් කොච්චර ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද? ඒ වගේම මග දෙපස කොයි විදිහටද සූදානම් වෙලා තියෙන්නේ මේ කුණු බහැර කරන්න. නමුත් කුණු බහැර වෙලා තියෙන කොයි විදිහටද මේ වගේ දේවල් බොහොමයක් ඔබට මේ වීඩියෝ තුලින් නරඹීමේ හැකියාව තියෙනවා. දැන් කුණු එකතු වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට මේ පානීය ජලය නොමැති නිසා කියන කාරණාව අනාවරණය වුණානේ. ඒ නිසාම අපි ජල සම්පාදන මණ්ඩලයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජේච් මීගොඩ මහත්මයන් ඇහුවා දැනට මේ තියෙන සමහර තැන්වල තියෙන වතුර කරාම කීපයක් තියෙන වතුර ආවත් නාවත් ඒව ගැනත් අපි ඇහුවා. 1960 ගණන් වල හදපු ස්කීම් එකක් තමයි ඒක. තියෙන්නේ ඇත්තටම ඕකේ. දැන් ඇත්තටම බෝට බෝඩ් එකෙන් කරන්නේ කෙලිම නඩත්තුව කරලා මේ පවත්වාගෙන යෑම තමයි. ඕකින් ඒක කරන්නේ කිසිම ඒ කියන්නේ බෝට බෝඩ් එකෙන් පැත්තෙන් ගත්තොත් එමු සිරිපාද ස්කීම් එකෙන් කිසිම ඒ කියන්නේ ආදායමක් හම්බෙන්නේ නැහැ අපිට. ඉතින් ඒකේ අපි දායකත්වයේ දක්වලා අපි ඕකේ දැන් 1960 ගණන් වල හදපු ස්කීම් එක රීහැබිලිටේට් කරන්න අපි මේ ප්‍රොපෝසල් එකක් හැදුවා. ඒක මිලියන 600 ගණක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ පොම්ප කරන්න ඕන ඒ කියන්නේ පොම්ප මධ්‍යස්ථානම තියෙනවා පහක්. පොම්ප මධ්‍යස්ථානේ හයි කරලා තියෙන පොම්ප දැන් ඇත්තටම අවුරුදු 30කට වඩා මේ පරණ පොම්ප එවුවා දැන්. ඒවා දැන් කාලේ හරිය ඇත්තටම ඉවත් කරන්න. ඉතින් ඒකට කීප වටයක්ම අපි ජීඑස් එක්කත් අපි සාකච්ඡා පැවැත්තුවා. ඊට පස්සේ ඒ අදාළ ප්‍රාදේශීය ලේකම්ලත් එක්කත් සාකච්ඡා පැවැත්තුවා මේකට කොහොමද ප්‍රතිපාදන හොයාගන්නේ කියලා. ඊට පස්සේ ජීඒ අපෙන් ඉල්ලුවා රිපෝට් එකක් අපි ජීඑට දුන්න වාර්තාවක් ඒවලා ටීම් කොස්ට් එස්ටිමේට් හදලා ප්‍රොජෙක්ට් රිපෝට් එකක් වගේ හරියට කරලා දුන්නා. ඒක ජනාධිපති හා අගමැතිට ඒ වාර්තාව ඉදිරිපත් කරලා මේකට හොයාගන්නම් කියලා. එතකොට ඒ වගේම අපේ පැත්තනොත් අපි ඒක දාලා තිනවා බෝඩ් එකට දාලා අපේ වෝටර් බෝඩ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකටත් අපි දැන් ඒක යොමු කරලා තිනවා කොහෙන් හරි අපිට ප්‍රතිපාදන හොයලා දෙන්න කියලා. ඉතින් ඔන්නඔක තමයි දැන් තියෙනතත් ජල සම්පාදන මණ්ඩලයට ආර්ථික වශයෙන් වාසියක් සැලසෙන්නේ නැහැ. මොකද මේ වල බිල් හදන්න බෑනේ මේ පොදු මහජනතාවට දුන්නාට පස්සේ. ඉතින් එනිසාදෝ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මිලියන 600ක් වගේ මුදලක් වෙන් වෙලා තියෙන නිසා. අද හැබැයි අපි දන්නවා අපේ රටේ බොහෝ ජල සම්බන්ධයෙන් ව්‍යාපෘති මුරගහකන්ද වගේ විශාල ජල ව්‍යාපෘති උමාවය වගේ විශේෂ වැඩසටහන් මේ බොහොමයක් කරන්නේ අපේ රටේ තමයි. එතකොට මේ වන්දනාව යන බැතිමතුන්ට පානීය ජල පහසුකම් සපයන්නේ ඇත්තටම විතරක් අමාරු වෙයිද කියන ප්‍රශ්නේනේ දැන් තියෙන්නේ. අපි ওই කාරණාව යොමු කළා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්මයාට. මේවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භයේදීම අපි විශාල වශයෙන් දැනුවත් කිරීම කරලා පොලිතින් සහ ප්‍රොපින් බෑග් පැකනීමෙන් වළකින්න කියලා බැතිමතුන්ගේ ඉල්ලා සිටියා. ඒ විතරක් නෙවෙයි විකල්පයක් විදිහට විකල්ප බෑග් එකක් අපි මාවසාකලේ පොලිස් මාර්ග බාධකයේදී හැමදෙනාටම නොමිලේ දෙන්න වැඩපිළිවෙලක් ආරම්භ කරා. එතනදී අපි ගේන පොලිතින් බෑග් සහ ඒ ෂොපින් බෑග් ආදී අයින් කරලා අපි අර බෑග් එක නොමිලේ ලබා දීමක් කරා. ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් අඩුවීමක් වුණා. නමුත් සම්පූර්ණයෙන්ම මේක පාලනය වෙලා නැති බවක් අපට පේනවා. අපි හිතනවා ලබන වුරුදු වෙනකොට සම්පූර්ණයෙන්ම වාගේ පොලිතින් ඉහළට ගෙනියන එක අඩු කරන්න. නමුත් අපට තියෙන ප්‍රශ්නේ තමයි වතුර බෝතල් අපිට උඩට ගෙන එක සීමා කරන්න විදියක් නැහැ. මොකද පිරිසිදු පානීය ජලය මළුව දක්වාම දෙන්න පුළුවන් කියන සාහිතිකේ අපිට 100%ක්ම තාම අපිට සාහිතික වෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒකටත් විකල්පයක් විදියට දැනට අපිට පුජ්‍යලික ආයතනයකින් දැනට සීතගංගුලි ඉඳලා උඩට පිරිසිදු පානීය ජලය දෙන්න ව්‍යාපෘතියක් ආරම්භ කළා තියෙනවා. ලබන වන්දනා සමය ආරම්භ වීම සමගම අපිට සමහරට අපි හිතනවා වතුර බෝතල් උඩට ගෙනින එකත් නතර කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඉතින් ওই විදියට තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන අතරතුරේදී අපි තවදුරටත් මේ සම්බන්ධයෙන් දැනගන්න කතා කළා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහත්මයා. පොලිතින් ප්ලාස්ටික් භාවිතයේ වැඩිවීමට හේතුවක් කියලා පිරිසිදු පානීය ජලය නැතිකම. ඔබතුමාට කොහොමද මේ ප්‍රශ්නේ හඳුනාගෙන තිබෙන්නේ? ඔව්, ඇත්තටම දැන් ශ්‍රීපාදයේ කියන්නේ දේශීය විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන ප්‍රදේශයක්. එතනදී අපි දකින දෙයක් තමයි පානීය ජලය
සහ වැසිකිලි පහසුකම් මේ මේ දේවල් මේ අතර මූලිකම දේවල් ඉතාමත්ම අවම තත්ත්වයෙන් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් ජල සම්පාදන මණ්ඩලය මැදිහත් වෙලා ළඟදී පැවැත්වෙන ඩිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වැසීමක් තනදිත් අපි ඉල්ලීමක් කරා පානීය ජලය ඉහළට යන ඒ වන්දනාකරුවන්ට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් ඇති කරන්න කියලා. ඒ වගේමයි වැසිකිලි පහසුකම් ඇත්තටම කිසිසේත්ම මිනිසුන්ගේ පරිහරණයට සුදුසු මට්ටමේ නෙවෙයි තියෙන්නේ. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරා. එතන දිශාපතම එක වුණා. ලබන ශ්‍රීපාද වන්දනා සමය පටන් ගන්න කලින් මේ තත්ත්වය නිවැරදි කරන්න. මේ ශ්‍රීපාද වන්දනා සමයේ බැතිමතුන් විදිහට අපි කොහොමද ශ්‍රීපාදේ වන්දනා කරලා පස්සේ හැසිරෙන්න ඕනේ සහ ඒ අවට උදවිය කොහොමද මේ රක්ෂිතේ නැත්නම් මේ භූමිය ලෝක උරුමය රැකගන්න කොහොමද අපි දායක වෙන්න ඕනේ කියලා එදිනෙත් FM බැලුම්ගල කතා බහ කළේ. දැන් මේ සම්බන්ධයෙන් සැකසුණු වීඩියෝ පටයක් අපි net FM බැලුම්ගල Facebook පිටුවට ඔබට පිවිසලා ඒ සම්බන්ධයෙන් නරඹන්න පුළුවන්. ඔබේ අදහස් පළ කරන්නත් අවස්ථාව තියෙනවා. දැන් තිරල මේ ඒ වීඩියෝ වෙත් අපි සඳහන් කරලා තියෙනවා පෙන්නලා තියෙනවා මේ අලුතෙන් හඳුනා ගන්න පුළුවන් වෙච්ච ගැටලුවක් තමයි. මොකද මේ මේ ප්‍රදේශයේ දිගටම වැහිබර කාල ගුණයක් තියෙන්නේ. පොද වැස්සක් නැත්නම් සාමාන්‍ය වැස්සක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට පොලිතින් වැහි කබා අලෙවි කරන ව්‍යාපාරයක් දැන් බොහෝ දුරට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැබැයි ඉහළට කරුණා කරනකොට ටිකක් දුර යනකොට වැස්ස නැහැ. ඊට පස්සේ මේ කබායේ තෙත කබාය මේක නැවත අරගෙන යන්න බෑග් එකේ දාගෙන යන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. මේක කොහේ හරි පැත්තකට විසි කරලා දාලා යනවා. දැන් ওই ප්‍රශ්නයත් අපි ගියාට පස්සේ අපිට දකින්න ලැබුණා. මේ කාරණාව අපි යොමු කළා ඩිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්මයා. වෙනත් රටවල් වලින් හෝ වෙනත් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන ලද පොලිතින් රහි කබා සකස් කරලා ඒවත් විශාල වශයෙන් අලෙවි කරනවා. ඒවත් බොහෝසින් ඉහළ කඳු ප්‍රදේශයට ගියාට පස්සේ ඒවා ඉදුමතේ ඉවත දානවා. මේ තත්ත්වෙත් පාලනය කරන්න පුළුවන් මේ විදිහට. ඒ සම්බන්ධයෙන් නම් ඇත්තටම අපේ වැඩි ලොකු අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. දැන් අපි ඉදිරියට බලන්නම් ඒ සම්බන්ධයෙන් උත් මේ රහි කබා වලින් ලොකු තර්ජනයක් මම හිතන්නේ දැනට නම් මේ ශ්‍රීපාද අධවි නැහැ. කොහොම වුණත් ඒ පිළිබඳව අපි සොයා බලලා ඉදිරියේදී පාරිසරික නීතින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවද කියලා මේ රක්ෂිත කලාපයට පොලිතින් රැගෙන යාම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ඒගෙනත් ඇහුවා. වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයෙන් නල්ලතන්නේ පිහිටලා තියෙන කාර්යාලයෙන් ඇහුවේ ප්‍රභාෂ් කරුණාතිලක මහත්මයා ගැන අපිට මේ විදිහට අදහස් දක්වුවා. නීති මගින් මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් නැද්ද? මේ අවුරුද්ද තුල ඒකාබද්ධ නිවේදනයක් වශයෙන් නිකුත් කරලා තියෙන පරිසර අමාත්‍යාංශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රක්ෂිත තුලට නොදිරන අපද්‍රව්‍ය ගිනියම තහනම් කරමින් ඒ තුලින් අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අය 8-9 දුෂ්කර ගමනක් යන බැතිමතුන්ගේ පානීය ජල පහසුකම් සැපයීමට කටයුතු කළ යුතුයයි ශ්‍රීපාද සංරක්ෂණ කමිටුව තීරණයක් කරලා තියෙනවා. ඒ පහසුකම් ලැබුණු විගසින් අපි නීති ක්‍රියාත්මක කරනවා. රටේ අනෙකුත් පළාත්වල අපි දකිනවා පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම වෙලා තියෙනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. දැන් ශ්‍රීපාද රක්ෂිතය තුළත් මේ තත්ත්වය අවම කරන්න ඒ නීතිමය ඉඩකඩට හැකියාවක් තිබේවිද? එහෙම ලැබිලා තියෙනවද? නැත්නම් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? අපි හිතනවා හැකියාව ලැබේ කියලා. විශේෂයෙන් පානීය ජල පහසුකම් බැතිබඳුන්ට ලබා දී විගස මේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙයි අපි විශ්වාස කරනවා. දැන් නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතන නිලධාරීන් ඒ නීති ක්‍රියාත්මක කරගෙන යාවි. ඒ වගේම මේ සංවර්ධන කටයුතු වලට නැත්තම් ජනතාවට පහසුකම් සපයන ආයතන ඒ සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කළා. මේ ශ්‍රීපාද භූමින් නැත්තම් මේ වන්දනාකරුවන්ගෙන් ආදායම් ලබන බොහෝ පිරිස් ඉන්නවා අපි දන්නවා. ඒ උදවියට ලොකු උමනාවක් නැහැ මේ වන්දනා කරන බැතිමතුන්ගේ පහසුකම් සලසන්න, උන්ගේ සනීප ආරක්ෂාව ගැන සොයා බලන්න. නමුත් රාජ්‍ය නිලධාරීන් සහ මේ සම්බන්ධයෙන් වගකීමක් දරන හැම කෙනෙක්ගේම වගේම මේ වන්දනාවේ යන මේ යන හැම කෙනෙකුගේම ලොකු වගකීමක් තියෙනවා. තමන් අරගෙන යන මේ පරිසරයට බැහැර කරන්න යම් කිසි අපද්‍රව්‍යයක් තියෙනවා නම් ඒව විධිමත් කළමනාකරණය කරන්න හැමෝම තනි තනිව හිතලා කටයුතු කරනවා නම් අපිට මේ අපේ ලෝක උරුමය තවදුරටත් රැකගන්න පුළුවන් වේවි. අපි මේ වැඩේ නිවසින් පටන් අරගෙන ශ්‍රීපාදේ නිවර කරමු කියලා අපි ඔබට මතක් කරනවා. මොකද අපි තනි තනිවම රංගනකෝ වගේ හිතුවොත් තමයි පොලිතින් අපේ රටින් තුරන් කිරීමේ හැකියාව තියෙන්නේ. අපි අද වැඩසටහනේ සමාප්ති සටහන් කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්මයා මේ කතාවත් අහගෙන සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මම රංගන. මම තිලිනා. චිත්‍ර ප්‍රදේශයන් පසු කරමින් තමයි ශ්‍රීපාද සමය වන්දනා සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ සංවේදී කලාපයක් තුළ පොලිතින් භාවිතය කිරීමට බැතිමතෙක් හෝ වෙනත් කෙනෙක් ව්‍යාපාරිකයෙක් හෝ ක්‍රියාත්මක වුණොත් එහෙම ඒක වළක්වන්න නීතියක් විදිහට ක්‍රියාත්මක කිරීම කරන්න බැරිද? දැනටමත් මේ නීති ක්‍රියාත්මක වෙනවා. දැනට ඔපින් බෑග් අපි කියන්නේ පරිසර හිමන්ත යටත්ව ඒ දිරණ නැත්තම් ඒ නිර්දේශිත පොලිතින් බෑග් ෂොපින් බෑග් තමයි දැනට පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම
අල්ලතන් නිසා ඒ අවට ප්‍රදේශවල දිගින් දිගටම බලනවා. එහෙම අර නීතියෙන් තහනම් කරලා තියෙන ෂොපින් බෑග් උරන්න දෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ පාරිභෝගිකයන් පොඩි පැමිණිලි තියෙනවා. අර ඒ අලුතෙන් හඳුන්ලා දීපු බෑග් වලට තරම් බරක් දාන්න බෑ, මේවා ඉරනවරෙමේ කියලා. කොහොම වුණත් අපි දැනට මෙහි ආන්තා ව්‍යවසායකයන් කීප දෙනෙකුටත් කතා කරලා ඔවුන්ව දිරිගන්වලා තියෙනවා. අඩු මුදලකට රුපියල් 25කට 30කට වගේ දෙන්න පුළුවන් හොඳ රෙදි බෑග් එකක් නිර්මාණය කරති කියලා සාම්පල් කීපයකට අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපි කොහොම හරි උත්සාහ කරනවා ලබන වන්දනා වාරය වෙනකොට සියලුම කඩවල කිසිම පොලිතින් බෑග් එකක් උතුරන්නේ නැතුව මේ රෙදි බෑග් එකට පුරුදු කරන්න.